අයිබෝවන් තෙරුවන් සරණයි. බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්නෝත්තර 31 වෙනි ප්‍රශ්නයේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සීල පාරමිතාව ආශ්‍රය කරගනිමි. සීලය යනු කුමක්ද? කය වචන දෙකෙහි සංවරය සීලයයි. සීලය කියන්නේ කය වචන දෙකේ සංවරය. කාය වාචානං සමෝදානං සීලං විදිහටයි සීලය විග්‍රහ කරලා තියෙන්නේ. එනම් කායික හා වාචික වශයෙන් අයහපත් ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවල යෙදීම. කායික වාචික අයහපත් ක්‍රියාවලින් වෙන් වෙලා යහපත් ක්‍රියාවල යෙදීම තමයි සීලය කියන්නේ. සීල පාරමිතාව යනු කුමක්ද? සීල පාරමිතාව කියන්නේ මොකක්ද කියලා යහන්නේ. තණ්හාවෙන්, මානයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන්, ප්‍රඥාවෙන් යුතුව සීලය ආරක්ෂා කිරීමයි. තණ්හාවෙන්, මානයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන්, ප්‍රඥාවෙන් යුතුව සීලය ආරක්ෂා කිරීම තමයි සීල පාරමිතාව කියන්නේ. කායික සීල සංවරය යනු කුමක්ද? කායික සීල සංවරය කියන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය යන අකුසලයන්ගෙන් වැළකීමයි. කයෙන් සිදුවෙන අකුසල කර්ම තමයි ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය කියන්නේ. මේ අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමට කියනවා කායික සීල සංවරය කියලා. වාචසික සීල සංවරය යනු කුමක්ද? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. වචනයෙන් වෙන අකුසල කර්ම තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම යන වචනයෙන් සිදුවෙන අකුසල කර්ම. මේ අකුසල කර්මයන්ගෙන් වෙන්වීමට කියනවා වාචසික සීල සංවරය කියලා. සීල ශික්ෂාව සම්පූර්ණ වීමට නම් නොකළ යුතු අවැඩදායක අයහපත් ක්‍රියාවලින් වැළකීමම ප්‍රමාණවත් වන්නේ නැත. ඉහත ප්‍රකාශය පැහැදිලි කරන්න. සීල ශික්ෂාව සම්පූර්ණ වෙන්නට නොකළ යුතු අවඩදායක අයහපත් ක්‍රියාවලින් වැළකීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් තවත් මොනවද කළ යුතු වෙන්නේ කියලා බලමු. සීලය යනු කායික වාචික වශයෙන් අයහපත් ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවලිය යෙදීම බව අපි දන්නවා. සීල ශික්ෂාව සම්පූර්ණ වීමට නම් නොකළ යුතු අවඩදායි අයහපත් ක්‍රියාවලින් වැළකීමම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අනුව සත්ව ඝාතනයේ, සත්ව හිංසාවලින් වැළකීම වගේම සියලු සත්වයින්ට හිතෛසී වීම, සානුකම්පිත වීම, කරුණා මෛත්‍රිය දැක්වීම සිදු කළ යුතුයි. සොරකමින්, නුදුන් දේ ගැනීමෙන් වැළකීම සමගම දුන් දේ ගැනීම දෙනු කැමති වීමත් අවශ්‍ය වෙනවා සීල පාරමිතාව සම්පූර්ණ වෙන්නට නම්. එසේම අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම මෙන්ම බ්‍රහ්මචාරී වීමත් සීලය ආරක්ෂා වීමට හේතුවක් වෙනවා. මුසාවෙන් වැළකීමත් සත්‍ය ප්‍රකාශයත් සීලය යටතට වැටෙනවා. කේලම් කීමෙන් වැළකීමත් අනුන් සමගි වන වචන කීමත් සීලය සම්පූර්ණ වෙන්න හේතු වෙනවා. කේලම් නොකියනවා වගේම අනිත් අය සමගි කිරීම සඳහාත් කටයුතු කළ යුතුයි. හිස් වදනින් වැළකීමත් අර්ථවත් වදන් කීමත් මිත්‍යා ආජීවයෙන් තොරව සම්මා ආජීවයෙන් යෙදීමත් සීලේ විදිහට සඳහන් කරන්න පුළුවන්. හිස් වචන වලින් වැළකිලා අර්ථවත් වදන් කීම, මිත්‍යා ආජීවයෙන් තොරව සම්මා ආජීවයෙන් යුක්ත වීමත් සීලය යටතේම කතා කරන්නට පුළුවන්. බෝසතාණන් වහන්සේ සීල පාරමිතාව පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් පියවර තුනකින් සම්පූර්ණ කළ ආකාරය ලියා දක්වන්නේ. බෝසතාණන් වහන්සේ සීලයත් පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන ආකාර තුනකින්, පියවර තුනකින් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ ආකාර ලියා දක්වන්න කියන්නේ.
සීලපාරමී තමන් තම බාහිර වස්තු විනාශ වුවද සීලය කඩ නොකිරීම. සීලපාරමිතාව කියන්නේ තමන්ගේ බාහිර වස්තු විනාශ වුණත් සීලය කඩ නොකර සිටීම. සීල උපපාරමිතාව කියන්නේ තම ශරීර අවයව විනාශ වුණත් සීලය කඩ නොකර සිටීම. සීල පරමත්ත පාරමිතාව කියන්නේ තම ජීවිතය විනාශ වුණත් සීලය කඩ නොකර සිටීම කියන අවස්ථා තුන. බෝසතාණන් වහන්සේ සීල පාරමිතාව පිරු ආකාරය දැක්වෙන ජාතක කතාවක් නම් කරන්. බෝසතාණන් වහන්සේ සීල පාරමිතාව පිරු ආකාරය දැක්වෙන ජාතක කතාවක් නම් කරන්නට කියන්නේ සීල පාරමිතාව පිරීම සම්බන්ධ ඉගැන්වෙන ජාතක කතාවක්. සීල විමංශ ජාතක දේශනාව. සීල විමංශ ජාතක දේශනාවෙන් කියවෙනවා බෝසතාණන් වහන්සේ සීලය සම්පූර්ණ කරන ආකාරය, සීල පාරමිතාව පුරන ආකාරය. 38 වෙනි ප්‍රශ්නය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය යටතට ගැනෙන මාර්ගාංග මොනවාද? 38 වෙනි ප්‍රශ්නය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය යටතට ගැනෙන මාර්ගාංග මොනවද කියලා යහන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8 සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන අනුව වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය යටතට ගැනෙන අංග මොනවද කියලා යහන්නේ. සම්මා වාචා යහපත් වූ වචනේ, සම්මා කම්මන්ත යහපත් වූ කර්මාන්තවල යෙදීම, සම්මා ආචීව යහපත් වූ ජීවනෝපායක් ගත කිරීම. සිල් රකින්නකු ලෝ මෙලොව වශයෙන් ලබන විපාක කිහිපයක් ලියා දක්වන්. සිල් රකින කෙනෙක්ට මෙලොව වශයෙන් ලැබෙන විපාක. සමාජය තුළ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකියාව ලැබීම. අන්‍යයන් සමග සමගියෙන් සහයෝගයෙන් ජීවත්වීමට හැකියාව ලැබීම. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබීම. සතුරන් නැතිවීම. හැමදෙනාගේම ප්‍රශංසාවන් ලැබීම කියන ආනිසංස ලැබෙනවා, විපාක ලැබෙනවා. සීලය ආරක්ෂා කිරීමත් එක්ක ආධ්‍යාත්මිකවත් බාහිරවත් දියුණුවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි කතා කළේ සීල පාරමිතාව ඇසුරින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම විෂයට අදාළ ප්‍රශ්න සකස් වෙන්නට පුළුවන් ආකාරයන් පිළිබඳව. මීළඟට නෙක්ඛම්ම පාරමිතාව පිළිබඳව ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර 31 වෙනි ප්‍රශ්නයේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නය දක්වා 40 වෙනි ප්‍රශ්නය දක්වා සීල පාරමිතාව ආශ්‍රයෙන් ප්‍රශ්නෝත්තර සාකච්ඡා කළේ. අපි ඊළඟ කොටසින් ඉක්මනින්ම හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා.